අවසරයි මෑණිවරුගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවෙනි දවසටයි පැමිණලා තියෙන්නේ වෙලාව අපිට එළිමිලා තියෙන්නේ ප්‍රශ්න සාකච්ඡාවක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් ඉතින් අපි ඊයේ හඳුන්වා දීපු කාරණා මත ඉඳගෙන ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු කාටරි අවශ්‍යතාවයක් තියෙනවා නම් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරත්වා කියන ආර්දනාව සහිතව අපි රජි මාත් ඇඟිල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි අපේ හැමතුණේ. ගෞණීය ස්වාමින් වහන්සේ මහා පරියංක භාවනාවේ යෙදී සුළු වේලාවකින් පසුව එක්වරම ගැස්ටි අවදි වේ. එසේම විනාඩියක් වැනි සුළු කාලයක් තුළදී මා නැවතත් මූල කර්මස්ථානයේ වූ නාසිකාග්‍රේම සිත පවත්වා ආශ්වාස ප්‍රශ්වාස කියා මෙනෙහි කරන විට නැවත වතාවක් ගැස්සී අවදි වෙයි. මෙහි ඇති සත්‍ය වටහා ගැනීමට මෙන් මා මේ වන්නේ කෙසේදයි දැන ගැනීමට නැවත මූල කර්මස්ථානයට ගොස් සිහ පවත්වන විට නැවත දෙසේම ගැස්සී අවදි වේ. සමහර අවස්ථාවලදී පිටපසින් තල්ලු කරනවා වැනි දේද මේ අවස්ථාවේදී සිදුවේ. වරන් ඇතුළේ කුඩා බංකු වැනි ඉඳගන්න ආසනය පෙරලෙතයි එවිට මට සිතේ. කොපමණ උත්සාහ කළත් මේ ගැස්සීම ගැන සෙයීමට මට නුකුලොන. සිංහත් ස්වාමීන් වහන්ස උභාන්සේගේ පාද නමස්කාර කොට ගෞරවයෙන් යුතුව පිළිතුරක් අයදිමි. මම හිතන්නේ අපි ඊයේ සාකච්ඡාව නිම කරන වෙලාවෙදිත් මේ වගේ තැනකට තමයි පත් වෙලා තිබුණේ. භවනා කරනින්ට එක පාට අපි අවදිවීමක් වෙනවා. මට ගැස්සිලා සමානවට තිගැස්මක් සහිතව අවදි වෙනවා. ආයසරට ඒ ගැස්සුනම මොකද නැගිට්ටට පස්සේ මූල කර්මස්ථානේ තියෙනවා. ඒකට හිත යොදනකොට ආයසරය සමාදම් වෙනවා, තැම්පත් වෙනවා, ආය විසෙනවා. ඉතින් මේකෙදී මම උපදේශයක් වශයෙන් මතක් කරේ ඒ ගැස්සෙන වෙලාවට අවදි වෙන්න, ගැස්සෙන වෙලාව අපේක්ෂාවෙන් ගිහිල්ලා ඒක එන්න අරින්න. එතකොට මේක හුරු වෙන්න පටන් ගන්නවා. වෙලා ඒක පරියන්ක ඇතුළත 10-15 සැරයක් වෙනවා. වෙලා තමයි පුරුදු වෙනකොට තීරෙනවා මේ නැති සතිය පිහිටනකොට ඒ වෙලාවේදී තමයි ඔය එක පාරට නැති සතියමත් කියන්න බෑ. මේක වෙලා තියෙන්නේ අරමුණු නැති තැන ඉඳලා අරමුණු ගන්න තැනට එනකොට ඒ අරමුණු ගැනීමත් එක්කම ඇති වෙන කම්පණය තමයි මේකේ තියෙන්නේ. මේක කිස්තු තැනක් මේ සූත්‍ර පිටකයේදී සර්වඥන්සේ සඳහන් කරනවා ආනිජ සප්පයි සූත්‍රයේදී අපි ඒක මේ ඉතිසල වැඩමුළුවට ගත්තා. අරමුණක් දිගේ භාවනා කරන කෙනෙක්, රූප කර්මස්ථානයක් දිගේ භාවනා කරන කෙනෙක්, ඒ අරමුණත් එක්ක හොඳට සුවද වෙන්න වෙන්න, කිට්ටු වෙන්න වෙන්න, අරමුණක් ක්‍රමයෙන් ගෙවිලා ගිහිල්ලා හිත අඳුනා ගන්නවා අරමුණක් නැතුව සතිය පවත්තන හැටි. අරමුණක්, සංඥාවක්, නිමිත්තක්, රූප ආරම්මණයක් මුකුත් නැතුව ඒ වුණට දිහා සතිය පවත්තන්න පුරුදු වෙනවා. නමුත් ඒක නැවත ඒ අරමුණක් නැති සතියේ ඉඳලා අරමුණක් පැමිණෙන වෙලාව එක පාර්ථ තිගැස්මක් එනවා, අකුණක් ගන්නවා වගේ. තමාට පුංචි සද්දයක් වෙන්න පුළුවන්, කයි වේදනාවක් වෙන්න පුළුවන්, හිතවිල්ලක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇති වෙච්ච අරමුණ දිගේ අපේ හිත බොහොම දුර දිග ගෙනියනවා, කලබල වෙලා ගෙනියනවා. අන්න ඒ වෙලාවේදී සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා නැගිටුණාට පස්සේ මතුවෙච්ච අරමුණ දිගේ වැඩිය ප්‍රපංච කරන්න යන්න නැතුව, කතන්දර ගොතන්න යන්න නැතුව කල්පනා කරලා බලන්න කියලා, ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා. මේ ගැස්සෙන්ට ඉස්සෙල්ලා මගේ හිත තිබුණේ කොතනද? ඒක සාන්තයි, ඒක ප්‍රණීතයි, එනං උපේක්ෂාවක. ඒක නිසා ඊට ඉස්සෙල්ලා තිබුණ උපේක්ෂාව පිළිබඳව හිතට අඳුරලා දෙන්නේ කියලා කියනවා. උපේක්ෂාව කැඩිලා අරමුණක් එනකොට තමයි අර තිගැස්මක් එන්නේ. ඉතින් ඒක නිසා තිගැස්මේ ඇතිවෙන්න හේතු වෙච්ච අරමුණ දිගේ ඉච්චර හිත දුවන් නැතුව මෙහෙවන් නැතුව අවදි වෙන්න ඉස්සර වෙලා හිතේ පැවතිච්ච තත්වය මිච්චරවත් කෙලස් නැති තත්වයක්, මිච්චර කම්පන චංචර නැති තත්වයක් කියලා. අන්න ඒකට හිත නැවත මෙහෙවීමේ කටයුතු තමයි කරන දේ. ඒකම තමයි මේ කරෙන්නේ. නැවතත් අරමුණට හිත දාපුවම ආය යන්නේ අර විවේකතණ්ඩ. ඒක නිකම් මන්ත්‍රයක් ජප කරනා වගේ ගැස්සිච්ච ගමන් ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිජං උපේක්ඛා. මේ සාන්තිය මෙරු ප්‍රණිදී එනම් මේ ගැස්සෙන් ඉස්සලා තිබුණු උපේක්ෂාව. අන්නේ විදිහට හිත මෙහෙවන්නේ කියලා තියෙනවා. අඩු කෙලස් තියෙන තැනකට එහෙම කරනකොට මේ ගැස්ම එක සැරේ නතර වෙන්නේ නැහැ.
ටික අඩු වෙන්න පටන් ගන්නවා. අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස, මම සක්මන් භාවනාවේ යෙදෙන විට පියවර 10ක් පමණ යන විට වම් පාදයේ යට හිරිවැටිලා වගේ දැනෙනවා. දකුණු කකුලෙන් සුළු වශයෙන් දැනෙනවා. තවදුරටත් පියවර 30ක් පමණ යන විට පාදයේ පොළවේ නොගැටෙන වාසේ දැනෙනවා. මේ වන විට සිතේ එකඟතාවයකුත් පවතිනවා. ගරුතර ස්වාමීන් වහන්ස, මේ කුමක්ද කියා කන්නාවෙන් පහදා දෙන්න. මා පරියංක භාවනාවේදී ආනාපාන සති භාවනාව වැඩි වෙමි. මම මීට ප්‍රථම වැඩසටහනකටත් සහභාගී වූ කෙනෙක්ි. මා ආනාපාන සති භාවනාව වඩන විටදී ස්වල්ප වේලාවක් කරගෙන යන විටදී මාගේ වම් පස නාසයෙන් හුස්ම පිට කරන බව නොදැනී ගියා. පසුව ස්වල්ප වේලාවකදී දකුණු නාසයේ හුස්ම රැල්ලත් නොදැනී ගියා. නමුත් මට හොඳ සිහි කල්පනාවක් තිබුණා. තවදුරටත් මම එම ඉරියව්වෙම මම මෙතන සිටිමි සිතමින් මම බොහෝ වේලාවක් සිටියා. එසේ සිටින විට නැවතත් හුස්ම ගැනීම සිදු වුණා. පසු හුස්ම පිටවීමත් සිදු වුණා. මෙසේ ආනාපාන සතියට යන විට මේ හුස්ම ගැනීම පිටකිරීම නොදැනී යනවා. මේ ගැන ගරුතර ස්වාමින් වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා කියා පතමි. දෙකේදිම සක්මන් හරි පරියන්ක හරි ගත්තහම භාවනාවේදී සතිය වඩාගෙන යනකොට අපි බලාපොරොත්තු වෙන දේ ගොඩාක් විවිධතා ඇති වෙනවා, වෙනස්කම් ඇති වෙනවා, විපරිණාම ඇති වෙනවා. මේ හැම විපරිණාමයකටම හිත හැප්පෙනවා, සැක කරනවා, වාද කරනවා, පස්සට එන්න හදනවා. ඉතින් මේක මේ යෝගාවචරය ඉස්සරහට යනවා තව ගොඩක් තීරුම් අරගනි. ඒ නිසා මුලදීම හිතාගන්න මම මේ අනිච්ච සංඥාවෙන් වැඩේට බහින්න ඕන. ඕනම දෙයක් මතුවෙන්න පුළුවන්. කිසිම මතුවෙන දෙයකට විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වුණොත් ඒක භාවනාවට බාධායි. ඒ කියන්නේ භාවනා ප්‍රගමණය හැම වෙලාවෙම මැන කිර හෙට්ටු කර කර යන්න ගියොත් හරි වෙහෙසයි ගමන. ඒකට හේතුව නිච්ච සංඥාව කියලා මතක තියාගන්න. ඒ නිසා ඉඳ ගන්නකොටම අනිත්‍ය සංඥාව කියන එක, කියන්නේ අරමුණ වම දකුණ ඕනම දෙයක් බාටපත් වෙන්න පුළුවන්. ආස්වාස් ප්‍රස්වාසය නම් බලන්නේ ඕන දෙයක් බාටපත් වෙනවා. නමුත් එතෙන් ආපු පාර දන්නවනම් සතියෙන් සැකයට ඉඳ තියන්න නැතුව යන්න. සැකය එන්නේ නිච්ච සංඥාව නිසායි කියලා හිතා ගන්න. ඒ නිසා යෝගාවචරයේ අනිච්ච සංඥාව සමාදන් වෙන්නේ. අනිච්චංගංචං කියලා මෙනෙහි කරන්න නෙවෙයි මම මේ කියන්නේ. වෙනස් වීම එනකොට වෙනස් වීම වෙන්න පුළුවන් දෙයක් විදියට බාර ගන්නවා නම් ගැටුමක් එන්නේ නැහැ. එහෙම නැත්තම් කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යන්න වගේ මොන්න භවනා අධ්‍යක්ීම හම්බුණත් හිත රණ්ඩු කරනවා. හිත අරියාදුවට හිටිනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා. මේ ඇයි මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ සාධනීය ප්‍රශ්නයක් නෙවෙයි, අවුලක්. භවනාට කරන අභියෝගයක්. බලන්න මේකට හැඩ ගැහෙන්න පුළුවන් කියලා. භවනායෙන් පෙන්වන්න හදන අනිත්‍ය සංඥාව බාර ගන්න ලැස්සලා යනවනම්, සූදානම් ශරීරයෙන් යනවනම් මේක භවනායේ දියුණුවක්. නිච්ච සංඥාවෙන් යනවනම් මේක භාවනාවේ පැරදිල්ලක්. ඒ කියන්නේ එකම කෙනා නිච්ච සංඥාවෙන් යන එකන පශ්චාත්තාප වෙනවා, භාවනා වර්ධුනායි කියලා කනගාට වෙනවා. අනිච්ච සංඥාවෙන් යන එකන දැනගන්නවා මේ තමයි භාවනාවේ දියුණුව. මට මේකට අනුග්‍රහ කරන්න බැරිද, හැඩ ගැහෙන්න බැරිද කියලා බැලුවොත් ඒකට අපි කියනවා අනුග්‍රහ කරනවා කියලා භාවනාවට. ඒ නිසා අන්නේ මේ අනුග්‍රහ කරන අනිච්ච සංඥාව තියාගෙන යන්න. එතකොට මේක මේ විනෝදාංශයක්, එහෙම නැත්නම් සෙල්ලම් ගමනක් වෙන්න ඉඩ තියෙනවා. තිරුවන් සරණයි ගත්ත ස්වාමින් වහන්සේ, ඊයේ දිනේදී මා සක්මන සහ පරයන්කේ ඉතා හොඳින් කළ බව දනිමි. වෙනත් අරමුණු තුල සිත ගියත් නැවත සතිය පවත්වාගෙන යාමට හැකි විය. සවස් භාගයේ මා සක්මන් කරන විට බාධාවන් ඉතා අඩුවෙන් සිදුවේ. නමුත් අද දින මේ දක්වා මාහට සිත එකඟ කර ගැනීමට ඉතා අපහසු බව වැටහි. සක්මනේදී පාදවල වේදනාවක් තදින් දැනුනි. එය මෙනෙහි කරමින් සිට නැවත සක්මන කෙරෙහි සිත තබන්නට උත්සාහ කළත් නිෂ්ඵල විය. ඒ නිසා මා පරයන්කයට වාඩි වෙමි. එවරද සිත ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදවීමට ඉතා අපහසුය. නමුත් මේ අතර වාරයේ ඉතා සුළු කාලයකට සතිය පැවතිය හැකිය. ඒ නිසා සක්මන අඩුකොට පරයන්කේ සිටීමේ දහවල් ඉතා තද නිදිමතක් හා උදාසීන බවක් දැනුනි. බලාපොරොත්තු පරිදි සිත එකඟ කර ගන්නට ඉතා අපහසු බව තේරුම් ගියේය. මේ මාගේ අද දින භාවනා අත්දැකීමයි. අත් නොහැර වීඩිය කිරීම අරමුණයි. වහන්සේට මේ සඳහා උපදේශයක් දීමට ඇතනම් කියා සිටුනි. සිටුනු නිසා මේ ලියවීමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා කියා ඉතා කරුණාවෙන් පතමි. සමාධිය පැත්තෙන් බැලුවොත්
උච්චාවච ගතිය තියෙන්න පුළුවන්. එලයක සමාධිය හොඳයි වරික නරකයි කියලා. නම සතිය පැත්තෙන් බැලුවොත් සමාධිය තියෙනලයි තියෙන බව දන්නව නැති වෙලාවේ නැති බව දන්නවා. ඒ නිසා සතිය අඛණ්ඩභාවයක් තියෙනවා වගේ මට පේන්නේ. මේ වගේ හිත නන්නත්තර වෙච්ච වෙලාවේ අන්‍ය හිත වෙච්ච වෙලාවේදී සක්මන් කරනකොට පියවරවල හිත පිහිටේ නැතුණාට මම දැන් ඉඳගෙන නෙවෙයි කියන එක තේරෙනවද කියලා බලන්න. බොහොම සරල දෙයකට හිත දාන්න. මම හිතගෙන ඉන්නව නෙවෙයි, නිදාගන්න නෙවෙයි. මම මේ ඇවිදින බව දන්නවා. ඒ නිසා ඉඳගෙන ඉන්නට සාපේක්ෂව ඇවිදින බව දන්නවා. ඒ නිසා පරියන්කට ආවට පස්සේ මට ආනාපාන පේන්නේ නැහැ, මුලමැදක පේන්නේ නැති වුණාට මම දැන් සක්මන් කරනව නෙවෙයි, හිතගෙන ඉන්නව නෙවෙයි, ඉඳගෙන ඉන්නේ කියන එක තේරෙනවා නම් ලොකු ජයග්‍රහණයක්. මේ විදිහට තමයි අර හිත නරක් වෙච්ච වෙලාවේ, හිත අරියාතුරු හිටපු වෙලාවේ පුනෝහරි සමාන්තර කාරණාවක් අරගෙන යාළු වෙන්න ඕන. ඉතින් ඒකත් බැරි නම් ඔන්න කියාගේ සතිය නැහැ කියලා. මේ හිටගෙන ඉන්න බව දන්නෙත් නැහැ. නැත්නම් ඇවිදින බව හෝ සක්මන් ඉඳගෙන ඉන්න අතර වෙනස අල්ලගන්න බැරි තරම් හිත අන්ධබන්ධන කීතයි සතිය නැහැ කියලා. මෙතන සමාධිය මුල් කරගෙන මනින්න මින්මත් තියෙන එක ඒකාන්තයෙන්ම බලාපොරොත්තු සුන් කරන සුළු. ඒකයි මුල් උපදේශ පන්තියේම පටන් ගන්නකොටම සාපුරාවට කියන්නේ මේක අපි සතිය වඩන්න ගන්න වැඩමුළුවක් මිස කවුරු කොහොම කැමති වුණා සමාධිය වැඩිම සඳහා කරන වැඩමුළුවක් නෙවෙයි. ඉතින් ඒකට කොහොම ඉල්ලුවත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න පුළුවන්, ඉෂ්ට නොවුණයි කියලා අපේ પરමාර්ථයට බාධාවක් නැහැ. සතිය වඩන එකට බාධාවක් නැහැ. ඒ නිසා සතිය වඩනවා කියන එක බොහොම සරල දෙයක්. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. ඇවිදිනකොට ඇවිදින බව දාන්නවාද කියන එක පොඩ්ඩක් බලන්න. ඒකෙන් හිතට හරි පැත්ත බලලා කීකරු වෙන පැත්ත බලලා සම්පහන්සනේ කරන්න. එතකොට ඒක දිගේ ඕන තරම් ඉස්සරහට යන්න පුළුවන්. සමාධිය නෙමෙයි මම මේ කතා කරන්නේ, සතිය. මේ කියන තොරතුරු හැටියට බලනකොටත් සතියේ එච්චර ලොකු අඩුපාඩුවක් පේන්නේ නැහැ. නමුත් අවාසනාවට වගේ ප්‍රශ්න දිහා බල්ලා තියෙන්නේ සමාධි කණ්ණාඩිය හරහා. ඒකට වගේ කියන්න අමාරුයි. පින්වත් කාර්ණික ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක්. බුදුන් වහන්සේ වදාරා ඇති සබ්බාසව සූත්‍රයේදී භාවනා පහතබ්බා ලෙස අන්තිමට භාවනාව යොදාගත යුතුයි දේශනා කළේ කුමක් නිසාද? වරණ තුල කෙලෙස් තැවීමේදී. දෙක, ගෝයන්කාචීතුමාගේ භාවනා වැඩපිළිවෙලේදී ආනාපාන සතිය ප්‍රගුණ කර සංවේදනා නිරීක්ෂණය කරයි. අප දැන් කරන භාවනාව සහ එම භාවනා ක්‍රමය අතර වෙනසක් තිබේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේ කරන්නා වූ මේ ශාසනික මෙහෙවර නිවන පිණිසම හේතු වාසනා වේවා. තමන් භාවනා කළ සත්ත පහකවත් විස්තර කතා කර නැතුව ආර්යගේ මෙයාගේ වල්පල් හැලි මෙතෙන්ට ඇදලා දානවට කන පැලෙන්න ගන්න ඕනේ. මම පටන් ගන්නකොට අනම්මනම් දාන්න එපා මේකට. මේ 50 දිනක් එක්ක යන ගමනක්. තමන් භාවනා කළ මොනවද අත්දකින්නේ කියලා පලාතක නැහැ. කොහෙද තියෙන ලඳු ගාණ තියෙනව කතා කර කර ඉන්නේ. ඒකල මට නිවනක් දෙන්න හදනවා නිකන් දෙන හින්දා. මම එකක්වත් මගේ අපේක්ෂා නැහැ. මම ඒකයි මතක් කරුවේ කරුණා කළා මම උපදෙස් දීපු ටික ඇහුණද? ඒක ක්‍රියාත්මක කරාද? මොකක්ද ඇති වෙච්ච ප්‍රශ්නේ කියලා කියනවා මට වගකීමක් තියෙනවා කතා කරන්න. මේ අර අර ඒක කතා කරනවා මෙයා මේක කතා කරන මට කියන්නේ වල්පල් හැලි කිය. මෙවැනි ගියාම පුද්ගලිකව හිටියොත් නම් මම මුලකට දත කළ දෙකක් අනිනවා. කට්ටි ඉන්නේ ඉඳ කියන මේ 50ක් නොමග අරින්න එපා. නොමග ගියොත් මමයි වගේ කියන්නේ. ඒ නිසා සාකච්ඡාව පිටපැත්තට යොමු කරනකොට මම ඉඩ දෙන්නේ නැහැ. මම යටත් වෙනවා. මම භාවනා කරනකොට මෙහෙමයි වෙන්නේ කියලා ඒකට මේක අදාළ නැහැ මම යටත් වෙනවා. ඒ නිසා ඔක්කොටමත් ඇහෙන්න මම මේ කියන්නේ මේ කමඨා ශුද්ධ කරන වෙලාවදී අපිට ලෝක සාසනයයි ඔක්කොම පිළිවෙත් ධර්ම සංගායනා කරන වෙලාවක් නෙවෙයි. අපිට මේ හම් වෙච්ච වෙලාවේ අපි මේ කරන භාවනාවේදී අපිට දැනෙන එහෙනම් අපිට මතුවෙන ප්‍රශ්න පුළුවන් ප්‍රමාණයෙන් සාකච්ඡා කරගන්න. ඉන්නේ පිට යන දේවල් මම නිකන් මූලධර්ම ප්‍රශ්න හිත කියලා නැත්නම් වල්පල් කියලා බැහැර කරන එක තමයි කරන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මා පරයන්ක භාවනාවේ යෙදුණෙමි. හුස්ම ගැනීම පිටවීම කරන විට පසු පපු ප්‍රදේශය සහ උදරයෙන් උස්පහත් වීම නොදැනී හොඳින් දුටුවෙමි. විනාඩි කිහිපයක් මේ කරගෙන යන විට හුස්ම මට නොදැනීම ගියේය. ශරීරයේ නොදැනී යන්නක් මෙන් දැනින. මා යොසුලුවම මගේ හුස්මට මොකද වුනේ කියා සොයන්නට විය. මුළු ශරීරයෙන්ම හුස්ම උඩට ඇදී යන ගතියක් දැනෙන්නට විය. විශේෂයෙන්ම දෙපා ඇඟිලි තුඩු වලින් හුස්ම නහර දිගේ එනවා දු දැනින. මේ ගතිය ටික වේලාවකින් නැති වී ගොස් නින්දට යන විටද මා මේ ගැන සෙමින් නින්දට වැටිනේ. සක්මන් භාවනාව
ගෞණ්‍ය ස්වාමින් වහන්සේ වහන්සේගේ උපදෙස් පරිදිම සක්මාන් භාවනාව භාවනාවේ නිරත වීම වම දකුණ තබද්දී මා ශරීරයේ පැද්දෙන ගතියක් දැනෙන වම දකුණ හොඳ සිහියෙන්ම තැබීමි වැල්ලේ තිබුණු සියුම් රළු තෙත රශ්මිය ආදී ස්පර්ශය වනවත් සමග දකුණ හදිසියෙම බැලුවල තිබෙන දිස්නයකට මාගේ හිතට වෙනස් වනවත් සමගම ආපසු සක්මරට එදිනි. තනි කකුලට මුළු ශරීරයම බල උසුලන ගතිය අවබෝධ විය. කකුල්වල ඇටකටු පමණක් නොව මස්ලේ නහර වැඩ කරන ගතිය විමසමින්ම මා සක්මන් කළමි. මෙසේ පැය භාගයක් පමණ සක්මන් කළ මා අවුරශ්මිය දැඩි වෙහෙස ගතියත් දැනු නිසා හොඳ සතියෙන් වාඩි වීමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ කියන්නේ භාවනා කර කර යනකොට හරි ඉස්සලකේ තියෙනවා ශරීරේ බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ ආනපානට සම්බන්ධ හෝ බාහිර හෝ විවිධ සංනිවේදන සංවේදනා එන්න පටන් ගන්නවා. ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. තමන්ට දැනගන්න පුළුවන් නම් පරියන්ක ගැන කතා කරනකොට මේ දැනෙන අත්දැකීම් ආනාපානයේ ඇතුලේ තියෙන එකක්ද නැත්නම් ආනාපානෙන් පිට ශරීරේ වෙන එකක්ද කියලා දෙකම සතිය තමයි. ඒක වැදගත් වෙනවා. එතකොට එහෙම පිටපැත්තට ඇදෙනවා ගතිය වැඩි නම් නැවතත් ආනාපානට හිත යොදලා නැත්නම් ආනාපාන දිහාවට හිත යොදන්ඩ යෝගාවචරයට දල වශයෙන් උපදෙස් දෙන්න පුළුවන්. මේ එහෙම නැත්නම් ශරීරයේ කොතනක හරි හිත තියෙනවනම් හොඳයි. සක්මන් කරනකොටත් මේ පය තියෙන එක ඇතුළත තොරතුරු පේනවා. ඊට සාපේක්ෂව වලලු කරේ දනිස්සේ උර උකුලයේගේ අර හැපෙන තැනට පරිබාහිරව අනිකුත් තොරතුරුත් පේන හැබැයි ඒක ගමනට හා සම්බන්ධයි. ගමන් කිරීම හා සම්බන්ධ නැ ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි හිතමු යාට පේනවා රූප සද්ද ඇහෙනවා වගේ දේවලුත් පේනවා. නමුත් එතන ඊතර විතර දෙයක් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. නමුත් හුඟක් වෙලාවට කරන්න තියෙන මේ වගේ හුඟක් හිත පිට නන්නතර වෙන්න හදනවනම් පයේම තැම්පත් කරන්න ඕනේ. අන්නේ විදියට ගොනු කරගෙන යනකොට යනකොට අපි මෙහෙවීමට අපේ මානසිකාරයට අපේ විතක්කයට හිත ටික ටික කීකරු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක පිළිබඳ මූලික පුහුණුවක් මෙතන තියෙන්නේ. එන කොයි දේත් බාර ගන්න හැබැයි ගොඩාක් විසිරී යනවා දකින්නකොට අර තමන් යෝජනා කරගත්ත මූල කර්මස්ථානට හිතේදීම තමයි දල වශයෙන් කරන්න ඕනේ. ගෞණීය ස්වාමින් වහන්සේ අවසරයි. මම ආනාපාන සතිය වඩන අයෙක්මි. ඔබ වහන්සේ ඊයේ පැහැදිලි කළ කායානුපස්සනා, වේදනානුපස්සනා වැඩෙන අයරු හා වැටෙන අයරු පැහැදිලිය. චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනා වැටෙන අයරු පැහැදිලි කර දෙනසේක්වා. තෙරුවන් සරණයි. මේකදී තමන්ට වැටෙන ටික කියනවනම් මේ මට භාවනා කරනකොට මෙන්න මෙහෙමයි මට ආනාපාන වැටෙන්නේ කියලා ඒ හරහා ඒ අත්දැකීම හරහා ඒ අත්විඳීම හරහා ඒ ප්‍රත්‍යක්ෂේ හරහා අවශ්‍ය නම් මෙන්න මේක තමයි එතන චිත්තානුපස්සනා වෙන්නේ මෙන්න මේක තමයි ධම්මානුපස්සනා වෙලා කියන්න පුළුවන්. නමුත් අත්දැකීම් ටික මට දෙන්නේ නැතුව මම මොකෙන්ද කියලා දෙන්නේ? ඒ නිසා තමන්ට තේරෙන කොටසේ වැටහෙන කොටසේ මෙන්න මෙහෙමයි ආස්වාස වැටෙන්නේ මෙහෙමයි ප්‍රසවාස වැටෙන්නේ කියලා ඒක පිටත විස්තරයක් ඇහුවොත් මං හිතනවා මං උත්තර දිය යුතුයි කියලා. තමන්ගේ අත්දැකීම් කියන්නේ නැතුව මේ අර කාරණා මේ කාරණා විස්තර කරන්න ගියොත් මම කියනවා කරුණාකර ධර්මදේශනාවේ සතුටටපත් වෙන්න මේ ධර්ම සාකච්ඡා වෙලාව නිකන් මේ වගේ දේවල් වලට යොදවන්න එපා. පුත්‍රයා බලාපොරොත්තු වෙනවා නම් කරුණාකර තමන්ගේ අත්දැකීම මේ වார்த்தාවට ඇතුළු කරන්න. එතකොට නම් මම වග වෙනවා. ඒ අනුව පුළුවන් තරම් උත්තර දෙන්න. ලිඛිත ප්‍රශ්නයක් පමණයි. කො අපිට ලිඛිත ප්‍රශ්න ඉදරයි කියලා එපරයි කියලා ප්‍රමණයි කියලා වාර්තා වෙනවා. අපි ගත කළ තියෙන විනාඩි 25ක් විතර කාලේ. ඉතින් අපිට තව අවශ්‍ය නම් වෙන කෙනෙකුට සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් අර ප්‍රතික්ෂේප කරව ප්‍රශ්න වලදී තමන් භාවනා කරන්නේ මෙහෙමයි කියලා අත්දැකීම් ඉදිරිපත් කරන්න තියෙනවනම් මේ වෙලාව ගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. මම තමයි අන්තිමට ඉදිරිපත් කරපු ප්‍රශ්නය යොමු කරේ. ආයනපසන විදිහට මම හඳුනාගන්නේ මම ආනාපාන සති යදෙස බලාගෙන හිඳීමයි කරන්නේ. ඒකෙදි හුස්ම ශරීරයේ මට වැටහෙන ආකාරයෙන් ඒත් එක්කම හුස්මත් එක්ක මම ඉන්න බව මම කයින් හඳුනාගන්නේ. ඒතර හුස්ම
මට ප්‍රකටව පේන ආකාරයෙන් ඒ මම කය විදියට හඳුනා ගන්නවා මම හිතනවා මම ආනාපාන සතිය තුල හුස්ම රැල්ල දිහා බලාගෙන හිඳීමෙන් මට කය දැනෙන විදියයි හුස්ම රැල්ල ප්‍රකටව පේන විදියයි මම කායානුපස්සන විදියට තමයි හඳුනාගන්නේ වේදනානුපස්සන විදියට මම ආධුනිකයෙක් විදිහට මුලින්ම භාවනාවට පරියන්ක වාඩි වෙන කාලෙට වඩා දැන් වේදනාව මේ ශරීරයේ වේදනාව දැනෙනවා අඩුයි නමුත් වෙනස් ආකාරයෙන් හිටපු ගමන් ආනාපානය මේ හුස්ම රැල්ල නොපෙනීම ගිහිල්ලා අධිකව සමහර අවස්ථාවල සමහර තැන්වලින් වේදනාව එනවා ඒවිල්ලා සමහර වෙලාවට උග්‍ර විදිහට පවතිනවා ඉක්කොල නැති වෙනවා සමහරට සියුම් විදිහට ඇවිල්ලා නැති වෙලා යනවා ඒක මම වේදනාව විදිහට හඳුනා ගන්නවා ඊට අමතරව ශාරීරික සමහර වෙලාවට පරියන්කෙදී සක්මනේදී දෙකදීම සැහැල්ලුවක් දැනෙනවා කායික ඒ වගේම කයට සනීප භාවයක් දැනෙන අවස්ථා තියෙනවා ඒතරදී එකක් කායේ අර බර ගතිය ගොඩක් සැහැල් මේ බර ගතිය අඩු වෙලා සැහැල්ලු ගතියක් දැනෙනවා එතෙන් මම මේ වේදනානුපස්සනාවක් විදිහට වටහා ගන්නවා ඔබ වහන්සේ ඊයේ විග්‍රහයක් කරපු විදිහට මම උත්සාහ කරා මට වැටහුණා මේක තමයි කායානුපස්සනා මේ තමයි වේදනානුපස්සනා කියන එක එක අවස්ථා කීපයකදී මම නොදැනීම මේ ආනාපාන සතිය දෙස බලාගෙන ඉන්නකොට නොදැනීම මගේ සිතුවිලි මට ප්‍රකටව දැනුණා ඒකෙදී මුලදී ආපු වේගයට වඩා සිතුවිලි අතර එන සිතුවිලි අතර පරතරයක් තියෙන බවක් මට තේරුණා. බොහොමර දියාරුවට සිතුවිලි එන ගතියක් දැක්කා. ඒන සිතුවිලි හඳුනා ගන්න බැ. නමුත් සිතුවිලි අතර යම් මේ එහ සිතුවිලි අතර කාල පරාසයේ පරතරයක් තියෙන බව වැටහුණා. මම ඒක චිත්තානුපස්සනාව දෝ කියලා සැක සහිතවයි ඒක හිතන්නේ. ඒ ආරෙන්ද ධම්මානුපස්සනාව කියන්නේ මොකද්ද කියලා පොතපතින් වටහා ගන්න ගියත් මට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේට බොහෝ පින් මට මේ වටහා දෙනවා නම්. එතකොට ඒ ටික ඒ භාවනා කරන කෙනාට විතරක් ආනාපානේ වැටෙන විස්තරය අනුව තමයි විස්තර කරන්න තියෙන්නේ. ඒත් මේ ආනාපානේ වැටෙන විස්තර ওই වார்த்தාවටත් ඇතුල් කළා මදි කියන චෝදනාවයි ළඟ තියෙනවා. එතකොට අපිට ආසත් ප්‍රසවාසයේ හිත යොදාගෙන ඉන්නකොට යම් වෙලාවක මේ ආනාපානය හා සම්බන්ධ ධාතු මනසිකාරයේ වැටෙනවනම් මේ තද ගතිය, මේ බුරුල් ගතිය, මේ උණුසුම් ගතිය, මේ සිසිල් ගතිය, මේ කම්පන චංචල, මේ වැగిරෙන ගති කියලා. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් මේ තමයි රුප්පණ ගතිය රූපාකාරයේ. එතකොට විඳීම් වශයෙන් තමයි තීරණ පටන් ගන්නවා. අනායාසයෙන් සතිය ආනාපාන සිද්ධ වෙන නැත්නම් හිතාම ආයාස කර ගතියක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රස්වාසයේ අගට යනකොට බොහොම සියුම් වින්දනයකට වැටෙනවා. ප්‍රස්වාසයේ ආස්වාසයේ මැදදී ගොරෝසුවට වැටෙනවා. ඒකට අපි වගේ නම් විඳීම් කියලා. ඊට පස්සේ ඒ වගේ අත්දැකීම් තියෙන කෙනෙකුට ඒ අතරෙම ඔය ඔක්කොමත් වෙන අතරේ හිතට දැම්මට භාවනා හරි ගියා කියලා සතුටක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්දට වැඩිය තොරතුරු පේනවයි කියලා හිත උදම්මන්න පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ කායන වේදනාවල පසන චිත්තාන පසන ධම්මාන පසන දන්නේ නැහැ කියලා කනගාටුවක් ඇති වෙන්න පුළුවන්. ඒව අර දෙකටම සාපේක්ෂව නැත්නම් දෙකටම ස්වාධීනව හිතේ ඇති වෙන කෝලක්. ඉතින් මේ භාවනා යන ගමන් හිත හැම වෙලාවෙම මේ වෙන දේවල් පිළිබඳව කමෙන්ටරිස් දෙනවා. එහෙම නැත්නම් විස්තර කතනයක් කරනවා. ඒ විස්තර කතනේ කරන්නේ හිත මේක දිහා බලන ජයග්‍රාහීවද පරාජිතවද හිත වැඩමින් පවතිනවද එපා වෙලා කම්මැලි වීමෙන් පවතිනවද කියලා මේත් එක්ක මේක සිද්ධ වෙනවා. ඒකට ඇති හැම මනාපයක්ම අමනාපයක්ම කම්මැලි වීමක්ම විකසිත වීමක්ම නිවරණයක් වෙන්නත් ඉඩ තියෙනවා. සමහරලාට රාගයේ දිහාවට, ද්වේෂයේ දිහාවට, නිදිමත දිහාවට, සැකයේ දිහාවට යනවා. ඒ නිසා මේකේ තොරතුරු මෙහෙම කියන්නේ අත්දැකීම් අධිකම තියෙනවා. අද්දකීම් වැඩි වෙන්න වැඩි වෙන්න එකම තොරතුර මට්ටම් තුනක මේ මණ්ඩි මිදෙනවා ගොනු වෙන්න පටන් අර ගන්නවා. ඒක ඇත්තටම යෝගාවචරය පොර කාලා හදන්න ඕන කන්නේ නෙවෙයි. යෝගාවචරයට ඕන කරලා තියෙන්නේ ආස්වාස ප්‍රසවාසයක් කරනකොට ඒක උපරිම ස්වභාවික ලක්ෂණ උපරිම ගති භාව හැඩතල ආකාර හොඳට බලා ඉන්නව හතරම සිද්ධ වෙනවා.
සිද්ධ වෙන බව තේරෙන ගොඩක් කල් යන. ඒක තේරුණා හෝ නොතේරුණා හෝ ධර්මානුරූපව චිත්ත න්‍යායමකට අනුව මේක සිද්ධ වෙනවා. I think මේ ඒ නිසා මේ දෙවෙනි සැරේ ප්‍රකාශ කරත් පේන තියෙන්නේ තොරතුරු කහ ගන්නවා මදි. මේ ආනාපානය ඇතුලේ තොරතුරු, මේ ආනාපානය වෙනකොට සාමාන්‍ය කයේ වෙන තොරතුරු කියලා තව ගොඩාක් තොරතුරු කහ ගන්න ගතිය, සමීප ගතිය, උත්සන්න ගතිය වැඩි වෙනවා නම් ඔය වේදනා වශයෙන්, චිත්ත ධම්ම වශයෙන්, ධම්මානුපස්සන වශයෙන් ඔක්කොම එක එක තැන්වල තිප්පොළවල මණ්ඩි මෙදෙනවා. එසා ඕම යන් ඉතින් කරගෙන යනකොට හරියයි. ගරුතර ස්වාමින් වහන්ස මන් මේ භාවනා කරගෙන යනකොට හැම වෙලෙම දැන් පවතින තත්ත්වය තමයි හැම වෙලෙම ඉක්මනටම හුස්ම රැල්ල නොදෙනියනවා. ආස්වාසද ප්‍රස්වාසද කියලා හඳුනාගන්න බෑ. හුස්ම රැල්ල ඉක්මනටම නොදෙනී යන ගතියක් තියෙනවා. ඊට පස්සේ සමහර විට සිතුවිල්ලක් එනවා. එතකොට මං ඒක සිතුවිල්ලක් කියලා හඳුනාගන්න ඕන නැතුව ආනාපානෙම ඉන්න පුළුවන් නම් මං ආනාපානෙම ඉන්නවා. ඒක වදයක් වෙනවා නම් මං ඒක ආපහු සිතවිල්ලක් කියලා හිතලා ඒක එකෙන් මිදිලා ආපහු ආනාපානෙට එනවා. එතකොට සමහර වෙලාවට මේ ඇඟේ දැවිලි ගතියක් වගේ දැනෙනවා. එතකොට දැනෙනවා ගැහෙන ගතියක් එනවා. ගැහෙනවා වගේ හිතලා මං හිතනවා මේ ධාතු වල தত্ত্ব තමයි මේ ප්‍රකාශ කරන්න කියලා. නැවතත් මට ආපහු ආනාපාන සතියට එන්න පුළුවන් එන්නේ මේ බොහොම සියුම් ආකාරයෙන් තමයි දැනෙන්නේ. ඒ தත්ත්වය දැන් ගොඩක් කල්ම තියෙනවා සියුම් වෙලා තියෙනවා. ආයිත් ඒ විදිහට සිතිවිලි ඉඳලා හිටලා එනවා. ධාතු ගුණ දැනෙනවා. ඒ මට්ටමේ යනවා. ඉතින් ඒ தත්ත්වය ගැන මොනවද ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති? වාඩි වෙලා ආනාපානෙ බලන්නත් එපා. මේ ඉන්නවා කියන එක විතරක් බලන්න. මොන විදිහකින්වත් මේ ආස්වාස් ප්‍රස්වාස් වගේ සිද්ධි වලට හිත දාන්න නැතුව සම්පූර්ණ වෙමි මම මේ වෙමි නැත්තම් භාවය කියන එක, පැවැත්ම කියන එක, හිඳිනවා කියන එකට හිත දාගෙන හිටපුවාම එකක්වත් ලේබල් කරන්න යන්න ඕනේ නැහැ. මේ ආස්වාසි, මේ ප්‍රස්වාසි, මේ හිතවිල්ලක්, මේ මුකුත් නැහැ. ඒ වතුර කඩක රැලි නගිනවා වගේ දිගටම එක එක ಜಾති රැලියෙයි එකටක ලේබල් කරන්න යන්න බෑ. තමන් ඒ ජලාශය දිහා බලාගෙන ඉනෝ නැත්නම් මේ වර්තමාන මොහොත දිහා බලා ඉනෝ, එහෙම නැත්නම් ඉන්න එක දිහා බලා ඉනෝ, නැත්නම් හිඳිනවා කියලා ඉඳගෙන ඉන්නේ. එතකොට නඩුත් නැහැ, මොකක්වත් නැහැ. එතකොට සම්පූර්ණ අනායාසයෙන් සිටින වැඩපිළිවෙලට යන්න පුළුවන්. සැක තියෙනවා නම් විතරයි, උරගා බලන්න ඕන නම් විතරයි අපි ආනාපානෙ වගේ දෙයක් පෙරක දෝරුකමකට නොතාරිස් කෙනෙක් වගේ පත් කරන්නේ. සැකයක් නැත්නම් මේ මම මෙතන මේ ඉන්නවා වර්තමාන මොහොතට අවදි වෙලා තියෙනවා කියවා. එතකොට මේ මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේත් නැහැ. ලේබල් කරන්න අවශ්‍ය තැනකුත් නැහැ. ඒ වර්තමාන මොහොත ඉඳීම මතම පිරිච්ච ගතියකට, සම්පත්‍තිකර ගතියකට ඇවිල්ලා යන්න පටන් අරගන්න. ඒකට කවුරක්වත් මේ හසුරවන්න කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක වෙලා තියෙන්නේ අන්න එහෙම තියේදීත් හසුරවන්න උත්සාහ කෙරුවොත් මේ අවුලකට වැටෙනවා. එහෙම විවේක වෙන්න හදන වෙලාවෙදිත් ආය ආනාපානෙ උලුප්ප උලුප්ප මෙනෙහි කරන්න ගත්තොත්, හිතවිලි උලුප්ප උලුප්ප මෙනෙහි කරන්න පටන් ගත්තොත් අර නිදාගෙන ඉන්න කෙනෙකුට කූද්දන්න හදනවා. ඒ නිසා එහෙම මම වෙමි නැත්නම් being just being, එහෙම නැත්නම් මේ ඉන්නවා මේ භවය කියන එකට හිත දාලා ඉන්න. එතකොට නඩුවකුත් නැහැ, ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ආනාපාන සතිය වඩන විට උස්ම රැල්ල ළඟටම ඇවිල්ලා ළඟම ඉඳන් බොහොම කෙටියෙන් යන බව තේරෙනවා. බොහොම හරිම කෙටියෙන් ඊට පස්සේ ටික වෙලාවකින් උස්ම රැල්ල නැති වෙලා වගේ තියෙනවත් වගේ දැනිලා එකපාරටම මුළු ඇඟම නිකන් ගල් ගිරියක් වගේ ගල් වෙලා බෙල්ල ළඟ ඉඳන් ඔළුවට වෙනකම් මුළු ඇඟමත් ගල් වෙලා අටපත්තන් වෙච්ච ගලක් වගේ නිකන් තියෙනවා. ඊට පස්සේ එක පැත්තකින් තේරෙනවා සීතලක් වගේ දැනෙනවා. එක පැත්තකින් නිකන් උණුසුම් වගේ දැනෙනවා. ඊට පස්සේ ආය පාරක් එහෙමම ඉඳලා ඒ ගල නිකන් වෙඬරු වගේ දිය වෙලා යනවා වගේ දිය වෙලා ගිහිල්ලා එක පාරටම ඇස් දෙකත් ඇරිලාම භාවනාව නතර වුණා. එතනින් භාවනාව මම නතර කරා. ඒක එක සිතුවිල්ලක් විතරයි. මට දැනගන්න ඕනේ ආනාපාන සතිය වඩනකොට නිකන් අර බට එකකින් නිකන් හුලං අදිනවා විදියට යන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට ආනාපාන සතිය හොඳට වැඩෙනවා. සමහර වෙලාවකදී ඒකත් නැහැ, නිකම්ම ඉනවා වගේ
තියෙනවා. නමුත් සතිය තියෙනවා. මං ටිකක් කලබල වෙන වෙලාවල් තියෙනවා. මගේ භාවනාව පිරිහිලාද? මට ඉස්සර ටිකක් හොඳ තත්වයකට භාවනාව තිබුණා. දැන් ඊයේ භාවනා කරොත් හොඳට අද දවසේදී එකපාරක් හොඳයි. ඊළඟ වතාවේදී භාවනාවක් නිකන් නෑ වගේ එහෙම තියෙනවා. සක්මණේදී නම් මේ උකුල ළඟ ඉඳන් කකුල් දෙක ළඟ අර රොබෝ කෙනෙක් මෙහෙම ඉස්සරහට දාලා යනවා වගේ එහෙම දැනෙනවා. තව වෙලාවකදී මට හැමතිස්සෙම හිතෙන්නේ මේ කකුල තියන්න ඉස්සෙල්ලා අනිත් කකුල ඉස්සෙනවා. එතකොට මට එකපාරට වැටහිමට එන්නේ මේ භවය අල්ලනවා වගේ මට දැනෙන්නේ. මේ කකුල තියන්න කලින්ම අනිත් කකුල ඉස්සෙන හැටි මට හොඳට වැටහීමෙන් ඒක කෙරෙනවා. මට දැනගන්න ඕනේ අර වගේ අරමුණු එනකොට මම ඒක මට බැරිද අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද? අනිත්‍යයි කියන්නේ මොකද්ද කියන එක දැනගන්නයි අවශ්‍ය තියෙන්නේ. ස්වාමීන් වහන්සේගෙන් තෙරුවන් සරණයි. නෑ, ඇත්තටම කිසිම සතිපට්ඨාන සූත්‍රයේ කියවන්න කිසිම තැනක අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කිරීමක් ගැන කතා කරලා නෑ. ඒක තමයි තේරෙන්නේ. මේ නිත්‍ය කරලා අල්ලන්න හැදුවට ආනපානේ ගුරුසුට දැක්කන්න හැදුවට ගුරුසු වෙන එක සියුම් වෙනවා, වෙනස් වෙනවා. සියුම් තිබුණ එක නැති වෙලා යනවා. මේ තමයි තිබිලා එක එක තත්ත්වවලට මාරු වෙනවා. මේක ළඟ වෙනකොට තමයි ඔකට අනිත්‍යයි කියලා කියන්නේ. නැත්තම් අපිට පේන්නේ මේ හිමීට මාරු වෙන එකක් නෙ තියෙන්නේ. බාන හොඳට කස කැවෙනකොට ඕක එක තප්පරයක් හැදුවට විනාඩියක් හැදුවට ඔක්කොම ටික වෙනකොට ආයෙකට නම් කරන්න ඕනෙත් නැහැ, මිනේ කරන්න ඕනෙත් නැහැ. ඒකට තමයි අනිත්‍ය කියන්නේ. කෙසේ නමුත් ඒ විදිහට ආනාපානෙට හිත යොදාගෙන ඉන්නකොට මම අර කියන්න හැදුවාගේ ආනාපානේ ඇතුලේ වෙනස් වීම වගේක් පේනවා. ආනාපානෙන් පිට කයේ වෙනස් වීම වගේක් පේනවා. මේ දෙකටම සතිය කියලා අපි කියන්නේ. එතකොට මේ කයේ හෝ ඇතුළත පේන කයි ආනාපානේ ඇතුළත වේවා, බාහිර කය හෝ වේවා, මෙව්වා භාවනා ඉදිරියට ධාතු මනස්කාරයෙන් පිට මොනම වචනිකත් විස්තර කරන්න බෑ. විස්තර කරන්න වෙන්නේ ධාතු මනස්කාරයෙන් විතරයි. එංග ගල් වෙනවා, වැగిරෙනවා, උණුසුම් වෙනවා, කම්පන වෙනවා, චංචල වෙනවා. එතකොට දැනගන්න ඕනේ දැන් බබාගේ භාෂාව අතහැලා දැන් වැඩිහිටි භාෂාවට යන්න හදා. මේකට ප්‍රතික්‍රියා කරන්න තුව බලන්නේ හිටියොත් මේක ඔය වගේ චරිතවල උන්තටම පේන්නේ පරියංකෙත් නෙවෙයි, සක්මනේ ඉදින්දා වැඩවලදී පේන්න පටන් අර ගන්නවා ෂෝක් එකට. ඉදින්දා වැඩවලදී පේනවා වෙන්දට වැඩිය එක මල් මාලයකට නූල එක නූලට ඇමුණා වගේ දවස ඇතුළත සතිය වැඩි වෙන ගතිය. ඕනේ කටයුත්තක් කරුවට නොසැලී එව නැත්තම් මේ මතකය තහවුරන ගතියක් එනවා. ඉතින් ඒක පරියංකේදී ඒ ගතිය වැඩි වෙන නිසා සමාධිය අඩු වෙනවා. සමාධිය අඩු වෙන හැබැයි සතිය හොඳට තියෙනවා. වෙච්ච දේ මොකද්ද කියලා කියන්න දන්නවා. ඉතින් අර සමාධියේ වැඩි කැමැති එක්කනා පරියංකේ උඟක් අසාර්ථක වෙන බව චෝදනා කරන්න ඉඩ තියෙනවා. නැත්නම් ඒකනාගෙන් හරියටම කතා කරලා හුවුවොත් මේ ඉදින්දා ජීවිතේ මොකද්ද කියලා ඉදින්දා ජීවිතේ බොහොම ලස්සනට පිළිවෙලක් තියෙනවා. ඒ නිසා මේක මේ පරිවර්තන යුගයක්. අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් කරන්න කියලා එක පටලව ගන්න ඕනේ නැහැ. පරියංකේ වේවා, සක්මණේ හෝ ඉදින්දා වැඩ හෝ වේවා, කරන වෙලාවේදී ඒ ඉදිරිපත් වෙච්ච අරමුණත් එක්ක බොහොම සමීපව උත්සන්නව ආසන්නව නිරීක්ෂණය කරා. නිරීක්ෂණය කරනකොට වෙනදට වැඩිය ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන්. වෙනදට වැඩිය ගොඩක් විසිතුරු වශයෙන් දැක ගන්න පුළුවන් තරමට මනස විකසිත වෙනවා. ඒ විකසිත වීමත් එක්ක සමාධිය අඩු වීමක් වගේ පේනවා. මෙතන වෙන්නේ ඇතියට සමත සමාධිය විපස්සනා සමාධියට දෙක උහුරු කර ගන්න හදන වෙලාව. විපස්සනා සමාධිය අරමුණු මාරුවේදී තමයි සතිය පවත්තන්නේ. සමත සමාධියදී එකම අරමුණේ තමයි සතිය පවත්තන්නේ. ඒ නිසා මේ දෙකට මේ බිම්ම පොළවේ ඇවිදින්න පුරුදු වෙච්ච බබෙක් පෙරරෙන බැරල් එකක් උඩ ඇවිදින්න බැලන්ස් කරනවා කියලා කියන්නේ. දෙකේම බැලන්ස් එක එකයි. නමුත් තරකේ පෙරලෙන බැරල් එකක් උඩ යන්නේ ඉස්සල්ලා එකන පොළවේ ඇවිදින්. සමත සමාධිය පොළවේ ඇවිදින එකක් වගේ මේක ඊට වැඩිය පෙරලෙන බැරල් එකක් උඩ සමබර කරන්නේ. ඒ නිසා මෙතනදී සමාධිය පැත්තට බල කරන්න එපා. එදිනෙදා ජීවිතයේ සතිය වැඩි වෙන හැටියේ සතිය වැඩි වෙන ඌරුව තමයි තේරෙනවද කියලා බලන්න. ඊ ගාවට සක්මණේදී ඒක තේරෙනවා. පරියංකේදී ගොඩක් වෙලාවට තමන්ගේම අර්ථකතනේ වර්ධිනවා. මොකද හේතුව තමයි සමාධිය හරහා බලන්න හදා. සමාධිය හරහා බලන වෙලාවක් නෙවෙයි මේක, පරිවර්තන වෙන වෙලාව. ඒ නිසා ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ওই විදිහටම දිගට කරගෙන ගියාට පස්සේ තමන්ට විශ්වාසය ඇති වෙලා එනවා. ඒ නිසා ඉදිරියට යන ගමනක් තමයි පේන්නේ මේ වචනේ අහු කන්දිකන ඉන්නකොට.
ගෞරවනීය ස්වාමීන් වහන්ස අද උදේ පරයන්ක භාවනාව කරන වෙලාවේ උදේ 4 විතර ඉඳන් 6 20 විතර නැකන් එකම පරයන්කදී ඒ භාවනාව කරා මම වඩන්නේ පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම මෙනෙහි කරනකොට පිම්බීම හැකිලිම ක්‍රමක්‍රමෙන් නොදැනි ගියා ඊට පස්සේ ශරීරයේ දැනෙන තැන් ඒ හයපල මුළු කය එහෙම දැනෙන තැන් මෙනෙහි කර කර ගියා ක්‍රමක්‍රමෙන් දැනීම අඩු වුණා මට දැනුණා ගැඹුරු තද නින්දකට වැටුණා වගේ අනිත් පැත්තෙන් හොඳ සිහියක් පැවතුණා ඒ සිහිය තුලින් අර තද නින්ද වගේ ඒ අවස්ථාවේ එනේන අරමුණු හොඳට මෙනෙහි කර කර හිටියා ඒ මෙනෙහි කර කර එක දිගටම පුදුම සැහැල්ලුවකින් මෙනෙහි කරේ බොහොම සැනසීමක් ඒ වෙලාවේ දැනුණා ඊට පස්සේ ඒ භාවනාවෙන් නැගිට්ටෙත් මෙනෙහි කරලා ඇස්සරින්න ඕන කියලා එතනොත් භාවනාවෙන් ඒ පරියන්කෙන් නැගිටින්න හිතුන්නේ නැහැ ඊට පස්සේ ගැටලුව මතුනේ ඊට පසු අවස්ථාවේ පරියන්කට යනකොට ඊට පස්සෙත් පිම්බීම හැකිලිම දිහා බලනකොට පිම්බීම හැකිලිම ඉක්මනටම නැති වුණා ඊට පස්සේ තනිත් එන අරමුණ මෙනෙහි කරන්න යනකොට මෙනෙහි කරන්න දෙයක් නැතුව වගේ බලෙන් මෙනෙහි කරන තත්ත්වයක් වගේ දැනුනේ ඊට පස්සේ මෙනෙහි දැන් ඔබ වහන්සේගේ මේ ඒ සාකච්ඡාවේදී දීපු උත්තර අනුව මට වැටහෙනවා ඒ මෙනෙහි නොකර ඉන්න මට්ටමක් ඒ වෙලාවේ මට ඇති උනායි කියලා මෙනෙහි කරන්නේ යෑමෙන් අපහසුතාවයක් තමයි මතුනේ ඊළඟට සක්මන් භාවනාව කරන වෙලාවේ මුලින්ම වම දකුණ කියලා ඒ සක්මන පැවැත්තුවා ඊට පස්සේ ඔසවනවා ගෙනියනවා තියනවා කියලා සක්මන් කරා ඊට පස්සේ ඒ ඔසවනවා ගෙනියනවා තියනවා කියලා සක්මන් කරනකොට සක්මන බොහොම හිමින් කරනකොට මට දැනුණා එසවීම අවස්ථාවේ කකුල බුරුල් වීමකුයි එසවීමකුයි ඊළඟට කකුල ගෙන යනකොට ටික ටික කැඩි කැඩි ඒ යන ගතියක් දැනුණා ඊට පස්සේ කකුල බිමට තියෙන අවස්ථාවේ කකුල නමන අවස්ථාවක් පොළොවට ස්පර්ශ කරන අවස්ථාවක් පොළොවට තියෙන අවස්ථා පොළොවට තද කරන අවස්ථාවක් දැනුණා හොඳට පැහැදිලිව ඒ අවස්ථා ටික වැටහුණා හොඳ සමාධියකුත් ඒ වෙලාවේ පැවතුණා ස්වාමීනි මේ ගැන වැඩි අවබෝධයක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතාමත් යටහත් ඉල්ලා සිටින ඔබ වහන්සේට තෙරුවන් සරණයි පරියන්කේ විස්තර ගැන මතක් කරනවා නම් ඒකට නිදර්ශනයක් වශයෙන් උඹදෙනෙ මේ කිව්වහම පටව ගන්න ඉඩ තියෙනවා නමුත් සමත භාවනාවෙන් ආදර්ශයක් අරගත්තොත් නීවරණත් එක රණ්ඩු කර කර තිබුණ හිත නැත්නම් නීවරණයට මත් වෙලා තිබුණ හිත යම් විදිහකට යෝගාවචරගේ ප්‍රයත්න නිසා මේ විතක්ක විචාර පීච සුඛ එකග්ගතා කියන මේ ධානාංග වලින් නීවරණ අයින් කරාට පස්සේ යෝගාවචර ලොකු ස්පාසුවක් හම්බ වෙනවා යන්තම් පීනන මිනිස්සෙක් ඔළුව උස ගන්න පුළුවන් වුණා වගේ තේරෙනවා දැන් හුස්ම ගන්න පුළුවන් හැබැයි ආයෙ ගිලිනවා ආයෙත් ඔළුව උස ගන්න හුස්ම ටික ගන්න පුළුවන් වගේ යන්තම් ඔළුව උස ගන්න පුළුවන් තත්යක් වගේ එනවා එතකොට යෝගාවචරයට තේරෙනවා දැන් අරමුණත් එක්ක සුවත කාවේ වැඩි වෙනවා වරින් වර නීවරණ කරදර කරාට කැමැති වෙලාවට ඔළුව උස ගන්න පුළුවන් තත්යක් ඉතින් මේක තමතේදී අපි මේක හොඳට තහවුරු කරගත්තොත් ප්‍රථම ධ්‍යානය කියලා කියනවා ඊට පස්සේ සමත භාවනා පුහුණු කරපු කෙනෙකුට ප්‍රථම ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානට යන්න නම් විතක්ක ਵਿਚාර දෙක හලන්න ඕනේ. මෙනෙහි කිරීම නතර කරන්න ඕනේ නැත්නම් දෙවෙනි ධ්‍යානට යන්නේ නැහැ. වෙන විදියකට කියනවා නම් පළවෙනි ධ්‍යානයේදී තියෙන මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ධර්මවල ප්‍රීති චෛතසිකේ මතුවෙන්න නම් විතක්ක ਵਿਚාර හලන්න ඕනේ. ඇත්තටම විතක්ක ਵਿਚාර හැලෙනවා. ඒ තීදිත් යෝගාවචරය මෙනෙහි කිරීම නම් විතක්ක ਵਿਚාර නැවත නැවත කරන්න ගත්තොත් අර පැහැින බත් හරියට ඇල් වතුර ඇක්කිරෝ වගේ ඇට්ට ගුණා වෙන්න පටන් ගන්නවා. මේ තැඹිලා ගොජගොජ දාගෙන එන එකට ඇල් වතුරක් කරනවා. ඉතින් ඒ වෙලාවේදී මෙනෙහි නොකර සිටීම තමයි යෝගාවචර කරන අනුග්‍රහය. ඒත් කියලා මෙනෙහි කිරීම අනුග්‍රහයක් වෙනවා. මෙතනින් පස්සේ මෙනෙහි නොකිරීම අනුග්‍රහයක් වෙනවා. ඉතින් කොහොමද කාට හරි කියලා දෙන්නේ? මෙතෙන්ට යනකම් මෙනෙහි කරපම් මීගාට මෙනෙහි කරන්න එපයි කියලා ඒක තමයි ওই භාවනා ලෝකයේ තියෙන sannivedana කරන්න බැරි තැන. මේ කියන දේ අහලා භාවනා හැදීගෙන එනවනම් මෙනෙහි නොකර බලන්න. කියන දේ අහන්න නැතුව භාවනා දඟලනවා නම් මෙනෙහි කිරීම කරක්.
ඉතින් මේක බොහොම දෙනෙකුට තේරෙන්නේ නැහැ. වාහනේ කොතනද ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්නේ කියලා ටෙක්නිකල් රයිට් එක ලියන්න බෑ. වාහනේ පුරුදු කරන එක නම් බර ආනතතලයේ හැටියට බරේ හැටියට දැනගන්න ඕන මෙච්චර දියක් ගිහලා සෙකන්ඩ් එකට දාපන්. මෙතනින් ගිහලා තර්ඩ් එකට දාපන් කිය. ඒක පන්ති කාමරික උගන්නන්න බෑ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට මේ මෙනේ කිරීම මෙහෙමයි කෙරෙන්නේ මෙන්න මෙහෙමයි මට අරමුණ වැටෙන්නේ කියලා කිව්වොත් අහගෙන ඉන්න එකට තේරෙනවා මේ මිනිස්සයා ලුණු මිරිස් කන මොලයක් තියෙන කෙනෙක්ද නැත්නම් අවුකුණු ඔලුවක් තරම්වත් මොලයක් තියනවද කියලා. නැත්තම් කරන්නේ පටන් ගත්ත එක මෙනෙහි කිරීම කරගෙන කරගෙන යනවා දිගට. මේ එතකොට භාවනාව මෙනෙහි කරන නිසා භාවනාව එන හිටිනවා. භාවනාව අවුල් වෙනවා. ඉතින් ඒ වගකීම යෝගාවචරයට නොදී යන්නත් බෑ. ඒක ගුරුවරයාට ගන්නත් බෑ, බුදුහාමුදුරට ගන්නත් බෑ. ඒ නිසා මෙතෙන් යනකම් මේ ආයුධය පාවිච්චි කරපන්. ඊට පස්සේ මේ ආයුධය පාවිච්චි කරන්න එපයි කිව්වහම උංග දෙනෙක් මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා. ඉතින් ඒ නිසා මේක කාලම තේරුම් ගන්න ඕනේ. ඒක නිසයි කියන්නේ අරමුණ වැටේ නැටි විස්තර කරන්න එතකොට පුළුවන්. ආ මේ දැන් ඊට පස්සේ මෙනේ කරන්න ඕන යන්න අරින්න අරමුණක් ඕනේ යන්න අරින්න සතිය පවතිනවා නම් අරමුණක් තිබුණත් නැතත් නිමිත්තක් තිබුණත් නැතත් මෙනේ කරත් නැතත් අන්න එහෙම යන සතියක් තමයි භාවනාවට උර දෙන්නේ. මෙනේ කරමින් ඇති කරලා දෙන සතිය බොහොම ළමා එකක්, බොහොම බොළඳ එකක්, බොහොම ප්‍රාථමික පන්ති එකක්. මෙනෙහි නොකර අරමුණකුත් නැතුව නිමිත්තකුත් නැතුව යන සතිය ඊට වැඩිය උසස් පෙළ වැඩක්. ඒ කොතෙන්දකම මෙනෙහි කළා කොතනින් පස්සේ මෙනෙහි කිරීම නැත කරනවාද කියලා හොඳට සංවේදී වෙ ඉන්නවනම් භාවනාවෙම සිද්ධ වෙනවා. ඒක නිසා එතෙන්ට භාවනා කරන ගමන් එතෙන්ට ගිහිල්ලා හරියට ඒක දැනගෙන මින් එහාට මෙනෙහි නොකරත් යන්න පුළුවන්ද කියලා බලන එකට ආර්ය පරිශ්‍රණ කියලා කියන්නේ. තමම කරලා බලන්න ඕන. ඒ කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් තත්ත්වයට ආවනම් එයාට කියන්න පුළුවන් එයා තනියෙන් භාවනා කරන්න සුදුස්සෙක් කියලා. එතකම්ම කවුරු හරි ගාව ඉඳලා පුරුදු කරන්න ඕනේ මෙන්න මේ වැඩේ මෙතෙන්ට නිකන් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අතින් මේ යෝගාවචර ගොඩක් සමහරු සාහජයෙන් මේ හැකියාව තියෙනවා. සමහරුන්ට නෑ. ඇත්තටම සාහජයෙන් තියෙන කෙනාට එච්චර ගුරුවෙක් අවශ්‍ය කරන්නේත් නෑ. ඒ සාහජයෙන් එක නැති කෙනාට ළඟ ඉඳගෙන කියලා දෙන්න තමයි මේ කමඨාන් සුද්ධ කිරීම කරන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ. ඉතින් ඒක මේ තමන් දෙස් දී ගන්න නැතුව හොඳට මතක තියාගන්න ඇති වෙන්න සතිය හැදුනට පස්සේ සතියට වැඩි බාර දීලා යන්නල්. ඒකයි එකකින් අදහස් කරන්නේ මෙනෙහි නොකර ඉන්නවා, විතක්ක ਵਿਚාර නොකර ඉන්නවා කියන එක. ඉතින් මෙහෙම කියනකොට පණිවිඩයක් ලැබෙනවද, තේරීමක් එනවද, නැත්නම් පටල වෙනවද? අවසරයි ස්වාමින් වහන්සේ. මේට මාස 3කට ඉස්සෙල්ලා කමඨාන් සුද්ධ කරන වෙලාව ඔබ වහන්සේ පැවසුවා මේ සතිය පවතින වෙලාවට වඩා සතිය නැති වෙලාව ගැන සිතමින් ඒ වඩා සුදුසු බව සිතමින් පරියංකේ ඉන්න කියලා නිති සීලයකට ඇවිල්ලා පරියංක වාර ගණන වැඩි කරමින් නිති කාලසටහනකට අනුව කරන්න මේ කියලා උපදෙස් ලැබුණා. ඒ අනුව මම නිති කාලසටහනකට ඇවිල්ලා නිති සීලයක පිහිටලා කාලසටහනකට ඇවිල්ලා මාස 3ක් විතර ඉතා දැඩි වෙහෙස වෙමින් මේ සතිය පවත්වන්න උත්සාහ කරා. මුලදී නම් සතිය පවත්වන්න අපහසුයි. විවිධ රූප, සද්ද, සිතුවිලි, කම්පන චංචල ඒ හැමදේම ආවා. ඒ කිසිම දෙයකට සැලෙන්නේ නැතුව ඉතා සෙමින් සෙමින් තමයි මේ ගමන ආවේ. හුස්ම රැල්ලම සිත පවත්වන්න උත්සාහ කරමින් විටක හුස්ම රැල්ලේ සිත පවතිනවා, විටක නැහැ. නැති වෙලාවට නැති බව දැනගෙන නිහඬව හිටියා. හුස්ම රැල්ලේ සිත පවතිනලාට සිත පවතින බව දැනගෙන ඒ දිගටම එහි සතිය පවත්වන්න උත්සාහ කරා. එලෙස ටිකක් එනකොට ඒ ගමනේ එහෙම එනකොට ටික දවසකට පසුව හුස්ම රැල්ල ඇති වෙන හැටිත් ඒක පවතින හැටිත් නැති වෙන හැටිත් දකින්න පුළුවන් වුණා. වාර කීපයකදීම දිගින් දිගට මේ විදිහට දකින්න පුළුවන් වුණා. ඊට පස්සේ හුස්ම රැල්ල දිහා බලාගෙන වෙන්ද මෙනෙහි කරගෙන පසුපස එළවගෙන ආපු හුස්ම රැල්ල එහෙම එළවගෙන ඉන්නේ නැතුව හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් පත් වුණා. බලාගෙන ඉඳලා පැවැතිලා නැතිලා යන හැටි බලාගෙන ඉන්න පුළුවන් වුණා. හුස්ම රැල්ල ඊට පස්සේ නැති වුණාට පස්සේ නැති වුණ විදිහටම එහෙම බලන් හිටියා. එහෙම බලාගෙන ඉනකොට නොසෙල්වි අර තිබුණු දේවල් ක්‍රමෙන් ක්‍රමෙන් අඩු වුණා. ඇති වෙන කම්පන චංචල, උණුසුම්, සිසිල්, රූප, විවිධ සිතිවිලි එකපාරට නෙමෙයි පරියංක ගණනාවකදී ක්‍රමෙන් ක්‍රමෙන් නැති වෙලා හිස් තැනකට ගියා.
හිස්තනදිත් මුලදී වැඩි වෙලාවක් ඉන්න බෑ බොහොම ටික වෙලාවක් ඉන්න පුළුවන් ඊට පස්සේ එතන ඉන්නකොට වෙහෙසකාරී වගේ හිතලා අතහැරලා නැගිටිනවා එහෙම එහෙම ඉඳලා දැන් අද වෙනකොට මේ අවස්ථාව වෙනකොට අවසරයි ස්වාමීන් වහන්ස පැය 3ක් වුණත් මට කැමති තරම් කාලයක් ඒ හිස්තන ඉන්න පුළුවන් තත්යකටපත් වෙලා තියෙනවා බොහොම සැහැල්ලු බවක් තියෙනවා එතන මේ දිගින් දිගටම ඔබ වහන්සේගේ උපදෙස් දුන් පරිදිම ඒ සීඩේක පිහිටමින් ඒ කාල දිනපතා කාලසටහනක් පවත්වාගෙන යනවා සාමාන්‍ය දිනදා ජීවිතේදී දෙයක් සිද්ධ වුනහම යම් වෙනසක් තියෙනවා මගේ පැවතුණු ජීවිතේට වඩා මම අද දවසේ මම කියන පුජ්‍යලයා කවුද කියන එක මට පෙනෙනවා දවසින් දවස මං කියන පුජ්‍යලයා මගේ චරිතය තව තවත් පැහැදිලිව පෙනෙනවා ඔබ වහන්සේගෙන් මං තවදුරටත් උපදෙස් පතන. කතාවේ මුල් හදි ඔක්කොම මම හිතන්නේ කාටවත් තේරෙන්නේ නැති සීමා වෙලා තියෙන පරියන්කයකට. නමුත් අවසාන වෙනකොට නම් කතාවේ තේරෙන පටන් අරගත්තා. ඉදින්දා වැඩ කරනකොටත් වෙනසක් තේරෙනවා කියලා. ඒක නිසා බලන්න ඔය පැය 3ක් විතර පරියන්කේ ඉන්න පුළුවන් ගතියේදී යම් ප්‍රමාණයකට හිත තැම්පත් වෙලා හිත සංසිඳිලා අනායාසයෙන් සියල්ල සිද්ධ වෙන தത്വෙට ගියාට පස්සේ ඒ ඇති වෙන චිත්ත தത്വයයි හොඳට සක්මන් කරනකොට අනායාසයෙන් සක්මනකදී මේ චිත්ත தത്വෙ ගන්න බැරිද ඊට පස්සේ නිදිපැදුරේ නිදි ඇඳේදී මේ චිත්ත தത്വෙ ගන්න බැරිද එහෙම නැත්නම් වෙන ඉඳගෙන වෙන වැඩක් කරනකොටයි භාවනා කරනව නෙවෙයි කියලා අපි කියමු සම්පදාන කුල ඒ தത്വෙත් මේ හිතේ තියෙන මේ විවේකය මේ හිස්තන ගන්න බැරිද කියලා බලන එක තමයි ඊගා පාඩම. හැබැයි පරියංකයේදී අල්ල ගන්නකොට හිතෙන්නේ මේක පරියංකයේදී විතරයි කරන්න පුළුවන් කියලා. ඒ තරම් දාසකමක් බැලකමක් ඇතුව තමයි පටන් අරගන්නේ. නමුත් ඒක විවිධාංගීකරණය කරන්න කියනවා. විවේකීව සක්මන් කරන ගමන් බලන්න කියනවා. අර පරියංකයේදී හම්බ වෙනවා වගේ විස්රාම වෙන ගතියක් අනායාසයෙන් වෙන්නදලා බලාගෙන ඉන්නකොට සංසිඳන ගතියක් ඊට පස්සේ අන්තිමට බලනකොට මම දන්නේ මෙහෙම කියනකොට මොනව හිතයිද කියලා කවුරු හරි ගහ ගන්නකොට කවුරුත් එක බැන ගන්නකොට ඔය විවේක වෙන්න බැරිද කියලා බලන්න. උත්තරෙම කාට හරි බලනකොට ඔය දෙල්ලියේ හිත කරවෙවෙන තියාන කාට හරි බැන්නේ නැකි කිසිම ප්‍රශ්නයක් නැතුව. නැත්නම් කවුරු හරි හොඳටම බයිනවා. බයිනකොට හොඳටම තේනවා ඌට වයර් મારුවිලා තියෙන්නේ මට මේ බයින වෙන කෙනෙකුට බයින්නේ නම මාවල් ලගන බයින දොර හොඳට බල තැකි අරුටත් බයින ගම මූණ පුප්පගෙන ඉන්න ගමන් බල තැකි ඇතුලෙන් හිතට හිත විවේක වෙලා තියෙන්නේ එනිසා මේක පරියන්කේ ගත්ත මේ අත්දැකීම දෙන්න සක්මණට ඒක ගන්න ඉදින්දා වැඩවට ඊට පස්සේ කටයුතු කරන ගමන් බලන්න ඔය විවේක தත්වේ මරණ මොහොතේදීවත් හෙල්ලෙන්නේ නැහැ කියන කයිබුදු අමුරු කියන්නේ මරණේදීවත් හෙල්ලෙන්නේ නැහැ අපි හිතනවා හෙල්ලෙනවා අපි හිතනවා කැළඹෙනවා අපි හිතනවා චලනේ වෙනවයි කිය දෙන්නේ. අපි ලොකු ස්වාමීන් වහන්සේ බණකදී කියනවා හොඳටම වික්ෂිප්ත මනස නැත්නම් වික්ෂිප්ත මනස තුරත් ඒකාග්‍රතාවය තියෙනවා. වික්ෂිප්තයි කියලා නැටුවොත් ඉසాత බඳගෙන අඬන්න පුළුවන්, ගෑකෝසම් ගහන්න පුළුවන්. නමුත් මේ වික්ෂිප්ත මනසෙත් විවේක මනසක් තියෙනවා. විවේකය ඇතුලේ තියෙනවද කියලා බලුවොත් හැබැයි නෑ තියෙනවා. ඉස්සෙල්ලා හිතන්නේ මේ දෙන්නට එකගේ ඇතුලේ ඉන්න බෑ මේ ණයයි පොළඟයි වගේ කියලා නෑ. සම්පූර්ණ විශේෂ ගතිය තියෙනවා. ඒකටනේ අපි අඬව ගන්නේ බපු යද්දක වැඳ නඩන්නේ. ඊයේ දඟලන්තිත් ඔය විගේ ගතිය තියෙනවා. මේ හිත ඇතුලේ මේ දෙන්නට මේක තන ඉන්න පුළුවන් බව තේරුම් ගන්නකොට තමයි තේරෙන්නේ මේ කැළඹිලි ගැන කතා කරිල්ලෙන් තමයි අපි ලෝකේ කලඹවන්නේ. එතකොට අපි කැළඹෙනවා. කතා කරන්න එපා. මොනම දෙයක්වත් චෝදනා කරන්න එපා. එතකොට ඉතුරු වෙන්නේ විවේකේ විතරයි. එතකොට තියෙන කවුරු කොච්චර මොනවාරි කැළඹුරා ඉතේ විවේකෙට මොකුත් වෙලා නැහැ. එතකොට යාට කොටි ගහයට භාවනා කරන්න පුළුවන්, ගෙන්දගම් පොළේත් භාවනා කරන්න පුළුවන්, සද්ද වුණත් භාවනා කරතයි. සද්ද ඇහෙනකොට තරහ යනවා තමයි. ඊපැත්තේ ගාලල්ලා. ඊපැත්තේ ගාලල්ලා සද්ද ඇහෙනවා ඒ තමයි භාවනා කරනවා. නැත්නම් මේ වේදනාව තියෙනවා. මුද්දරම තරහ යනවා. ඉතයි විශ්සේ නම හොඳට බලන් හිටියොත් ඒ වේදනාව තියෙද්දිත් මේ පැත්තේ විවේක මනස තියෙනවා. එන්ට හිතවිලි තියෙනවා. ඉතිරි ඉසරාදීයේදී පිටිවසලා විවේක මනස තියෙනවා. යාර කුණු ගැන කතා කරන, කුණු ගැන ආඩම්බර වෙන, කුණු ගැන වචන කතා කරන එක්කනට කියනවා පෘථග්ජනයයි කියලා, පාපතරයයි කියලා, මාරපාක්ෂිකයයි කියලා, කෙලස් කියලා. ඒතියෙදිත් මගේ හිත කෙලසෙන්නේ නැහැ කියලා දකින්න එක්කනට කියනවා ආර්යයන් වහන්සේ කියලා. ඕනේ
වතුර කොච්චර දැඟලුවත් වතුර කොච්චර රැලි නැග්ගත් වතුරේ තෙත ගතියට මොකුත් වෙන්නේ නැහැ. වතුර නිශ්චලව තිබ්බත් රැලි නැගුවත් වතුරේ තෙත ගතියම තමයි. යාගේ මේ හිතේ තියෙන විවේකය ගැන කතා කරලා විවේකයේ සමාදන් වෙන මනුස්සයාට මරණ චිත්තක්ෂණේවත් සැලෙන්න දෙයක් නැහැ. කලබල ගැන කතා කරලා චරුචුරු ගාලා චෝදනා කරන මනුස්සයාට නිවන් දැක්කත් මං හිතන්නේ ඉවරක් වෙන්නේ කුත් නැහැ. වැඩේම කුණු කන්දල උසයි නෝ. ජනමාධ්‍ය කියන්නේ ඕකට තමයි. ජනමාධ්‍ය කියන්නේ රටේ දින කුණු කන්දල ඔක්කොම උසලා නිකන් බුදියාගෙන ඉන්න මිනිහගෙත් කනට ගිහිල්ලා දාලා අවුස්සන එක තමයි. ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙනවා කියලා කියන්නේ බරපතල වැඩ ඇතුව සිර දඬුවම්. මොකාටවත් හිත පිළිවෙල තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. ගිහිල්ලා හරි කතා කරලා සෙල්ෆෝන් එකෙන් හරි දාලා ඒ යාගේ කුණු ලෝඩ් එක කුණු ෂෙයාර් එක දවසට දෙනවා. ඒ නිසා ලොකු සාන්තිය ලියලා තියෙනවා දිනපොතේ පිනක් කරන්නම් අරණ්‍යකම විය යුතුයි. භාවනා වඩන්නම් අරණ්‍යකම විය යුතුයි. හිත හදන්නම් අරණ්‍යකම විය යුතුයි කියලා නිකන් රිදවණ්ඩම ගියන්න. රිදවණ්ඩම ලියලා තියෙනවා වැඩක් වෙන්න නම් අරණ්‍යක විතරයි. ඒ හුඟ දෙනේ කොයි ඉඳ කැමැති? රාජධානි වලට කැමැති, පළවෙනි ලෝකේ රටවල් වලට යන්න කැමැති, ජටිතල පහසුකම් වලට කැමැති, sannivedanayata කැමැති, කක්කා වලට කැමැති. මේ කොහොම කර මොනෝ කොල්ල හොදන්නේ කියන්නේ. එක්නිසයි ඒ වගේන කතා කරන මිනිස්සු ඇසුරු කරන්නවත් එපා. ඒකට කතා කරනකොට පාපතරයි. ඇත්තට මේ මිනිස්සු අහිංසකයි දන්නේ නැහැ. වැරදි ගැන පැරදි ගැන කතා කරගෙන ඉන්නවා. භාවනා කරන මිනිස්සේ කවදාකවත් ඒව කතා කරන්නේ නැහැ. ඔක්කොම කරදර දෙද්දි මට භාවනා කරන්න පුළුවන්. මගේ හිත මට විවේක කරගන්න පුළුවන් කියලා කතා කරන මිනිසයා වෙනම කලාවක් ඉගෙන ගන්න. අවසරයි ස්වාමීන් වහන්ස, සක්මනේදී නම් මේ අත්දැකීම ලබන්න බැරි වුණා. නින්දෙදී නිදියෙන්දී නින්ද යනකම් හැමදාම මේ විදිහට විවේක ලැබනවා. මේක නිති කීප වතාවක් මේ විදිහට විවේක වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔය ඒක ගණ්ඩ කමඨාන සුද්ධ කරගන්න සක්මන් භාවනා කරනකොට හොඳට ගිහිලා සක්මන හුරු වෙනකම් සතිය පිහිටුණකම් වම දකුණ වශයෙන් මෙනෙහි කරන ගිහිල්ලා සතිය පිහිටියට පස්සේ සතියට බාර දෙන්න උඹ සක්මන් කරපන් කියලා. ඒක සක්මන් කරනකොට අනායාසයෙන්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට ඔය සක්මනීසිත ඔය පරියන්කේ තියෙන ඔය විවිකේ විස්රාමේ නිසල්මන් ගතිය ඇලහැප්පිලි නැති ගතිය එන්න පටන් ගත්තාම ඒ වෙලාවේ තේරෙනවා ජීවත් වෙනවා කියන එක. ඒ වෙලාව විතරයි අපි ජීවත් වෙන්නේ. අපි මුළු මනසින්ම වැඩ කරනවා. මහා පොළොව මහීකාන්තාව උඩ සපත්තු සිරපු දාන්නතු ඇවිදිනකොට පුදුමාකාර සම්බන්ධයක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි රංගපෑමක් විතරයි කරන්නේ හැම වෙලාවෙම. ආංශික වැඩක් කරන්නේ මේ ඇඟත් එක්ක රණ්ඩු. සෝබදාර්මෙත් එක්ක රණ්ඩු. අසල්ලචෙන් එක්ක රණ්ඩු. චෝදනා, යෝජනා, වැරදිලි පෙරදිලි කියන කතා කරේ. දැන් උඹට සක්මන් වෙන්න ආරනකොට ඒක පුදුම පදමකට එන්න පටන් අර ගන්නවා. මේ ඒ මම කියන්නේ පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරක් මං කියලා වෙන්න මොනවත් ඔය සමීකරණ කඩපාඩම් කරන දෙයක් නැහැ. පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඊට උදේ තියෙනවා සියලු දේන් ආඩ්‍ය. කිසිම දෙයක අඩුවක් නැහැ. නිකන් පොළොව උඩ ඇවිදිනවා. ඉතින් උංගද දෙනෙක් හිතනවා මේකට කමටහන් සුද්ධ කරන්න ඕනේ. මේකට වෙනම තොරතුරු ඉගෙන ගන්න ඕනේ. පයින් යන්න මොනතරතරදර පිළිසිල් අහන්නේ උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද කියලා හිතන මේ කට්ටිය සක්මන් කරනවා බලන්නකො. ඒ තරම්ම કૃතිමයි. ඒ තරම්ම કૃතිම කරගෙන ඉතින් ඒක හැටි පටන් ගන්නකොට කවුරුත් ටිකක් එහෙම કૃතිමතරල තමයි කරන්නේ. පස්සේ භාවනා හරියට පස්සේ සතිය හරියට පස්සේ සක්මන්ට දෙන්න යාගේ වැඩපිළිවෙල. එතකොට පුදුමාකාර විස්රාමයක් එනවා. පරියන්කෙත් එච්චරයි, ඉඳගන්න ගියමත් එච්චරයි. මොන වැඩක් කරුවත් ඒක ලලිත කලාවක් විදියට වෙන්න ආරින්න. ඒක ලාලිත්‍යයක්. මම කරනවා නෙවෙයි වැඩවල වෙනවා. එතකොට සම්පූර්ණ භාවනාව පුදු විනෝදාංශයක්. එහෙම නැතුව මේ රෙජිමෙන්ටේෂන් පටන් ගන්නකොට ටිකක් තියෙනවා. පස්සේ ඒක අර විතක්ක ਵਿਚාර වේ කරන්නේ නැතුව මෙනෙහි නොකර ඒකේ තාලෙටම යන්න ආරින්න පටන් ගත්තට පස්සේ ඒක නට කාගවත් තරද්දක් දකින්න බෑ.
එයා කරන්න එයාට ඕන දෙයක් මට මොකද වෙලා තියෙන්නේ එයා හරි කරුවාම එයාට දේ වැඩි කරනවා එයාට තේ මට තියෙන්නේ මගේ වැඩ ටික බලන එක විතරයි හොඳයි දැන් නම් අපි පැයක් ගත කරලා තියෙනවා ඒ නිසා මම හිතනවා අපි පැයක් ගන්නවා අපි සක්මන් භාවනාවට ඊට පස්සේ තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවකට ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමා කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි